ලෝකයේ වැඩිවල ජනගහනයක් සමඟ සංවර්ධනයක් එක් කරන ඉදිකිරීම්බලට තියෙන අවශ්‍යතා අනුව, කෘෂිකර්මාන්තයේ වැඩ කටයුතු වෙනුවෙන්. මෙවැනි විවිධ අවශ්‍යතා වෙනුවෙන් ලෝකයේ තියන සීමමිත ජල සම්පත අපි පිරිස්සමෙන් පවිච්ච කරන්නන්නේ කොහොමද ඒ සඳහා උපයෝග කරගන්නෙ කොහොමදකෙ ලෝකේ පුරාම සංවාධයකට ඇවිත්තිබෙන. ැම මහොතකම ජලබිඳුවක් හෝ පරිස්සංක්‍ර ගැනීමේ ඉතුරුකරගැනීමේ වැදගත්කම කොතරම්දකන සංවාදය දැන් ඉස්සරට වඩා වැඩිපුර සමාජය තුළ මතු වෙලා තියෙනවා. මඟහිතන්න වැසි ජලය එකතු කරලා අපේ අවශ්‍යතාවෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වැව්නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය කර්මාන්තය අපේ රටටම සුවිශේෂය එකක් බවට පව වුණ. නමුත් ඉන්න එහා ගිහිල්ල වර්තමාන අවශ්‍යතාව වෙනුවෙන් මොනවාවද කරන්නේ අපිට මොනවාද කරන්න පුළුවන්. අපිට කරල දෙන්නේ මොනොවාද සහපි කළ යුතු කාරණා මොනවාද අපිසාච්ඡා කරන්න සූදානම්. ඊට පෙර ජලය පිළිබඳ මේ සටහනට අපි අවධානයොමු කරනවා. ශප්්‍රවර්ෂාධික කාලයක් පුරා ගංගෞබූ එක සියත්තුනක් මේ මෞබිම නිවාසනහාලමින් නිවී සැෙනසිල්ලේ කලාවැැසද. ඒ හාබැඳී වාරි සංස්කෘතිය සිරිහත් මව සදාහරිත පැහෙන් හැඩගන්වලින් එහි වසට මිනිස්සුන්ගේ සතාසීපාවන්ගේ ජීවිත අලංකාක් කරන්. මෙතන් සික දිගහැරෙන්න්නේ අධර්මාන ව වාරි සංස්කෘතියේ අතීක වර්ර්මාන අනාගත කතාාව. අතීතය පිළිබඳව කතා කරද්දී බොහොම පොහොසත් වාරි සංස්කෘතියක් පිළිබඳව අපි කතා කරනවා. වර්තමානයේ ජලය ගැන කතා කරද්දී එමනැත්තම් වාරි සංස්කෘතිය පිළිබඳව කතාකරද්දී වනත් අපිට තියන වගකීම පිළිබඳව කතා කරනවා. අනාගතය ගැන අපට පුරෝකතනයන් තියෙනවා ඒ වෙනුවෙන් වර්තමානයේ දළ වැඩසැලසුන් සහිතව සූදානම් වෙනවා සංවිධනය වෙන. අපේඒ පි ිබඳව කතා කරන්න විශයෙන් හැට හිදෙන ලක ලදනය පිබඳව හතා කරන්න. අපි ආරාධනා කලා වාරිමාර්ග දෙපර්තමේන්තුේ අතරේ ද්‍යක්ෂනරාල් ඉදිකිරීමම් හා සංවර්ධන ජානක මීගස්තැන මහත්වයට අයිබෝර්ණබතු වයට. ඒත් එක්කම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලකලමනා කරන ඉංජනේරු D අබේසිරි වර්ධන මහත්මයටට අයිබර්ණතුමාට . ී ඉන්දල කතාකරදදි අපිට බොහොම පොහොසත් වාරි සංස්කෘතියක් තිබුණ අනුරාධපුරයේ ජනතාවගේ පානියවශ්‍යතාව වෙනුවෙන් ජලය ලබා දෙන්න ගොඩනගපු බසවක්කුළම වැවේ ඉදලා. අබේ වැවේ ඉදලා මේ ඉතිහාසය ගැන අපි බොහොම ආඩම්බරෙන් කතා කරනවා. වර්තමානයට එන්න කලින් අනාගත අවශ්‍යතා පිළිබඳව අප කතා කරන්න කලින් බොම පොහසත්ව ගොඩනැගුණු අපේ වාරි තාක්ෂණය පිළිබඳව අිල්සිරිවදන මහත්මයා ආරම් බැක්වවි දිහට අපි සටහනක් ති ැයිමු. බෝදස ගතවසම අපි අද ලෝක ජලදිනය මාර්තු විසිද දෙ දිනට නැනැ. හෙට දිනට එ ිච්ච ජරදිනය නිමිත්්‍යයෙන් තමයි අපි කතා කරන්න ජරය ගැන. එද සම අනුතුර වස්සේෙක් සජජාතිීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පක්කරපු ලෝක ජරදිනය. මේ දක්වා සෑම වසරකම මාර්ක විසිද දෙක දින යෙදෙනවා ඒ වෙනුවෙන් හෙට දින ප්‍රධානකාරයාලි වාර්මාර්ග දෙපාර්තමේතුව ශේෂ උස්වයක්පව වෙනවා පවතින ශෞඛ නිර්දේශය අලතේ ඉට අමතරව සූම් තාක්ෂණය ඔස්සේ අන්තර්ගයාාලය වඔස්සේ ඒ වැඩසටහන සියලුම පාදේශයකාරයාල දිස්ට්‍රක්කාරයාල හා සම්බන්ධ වෙලා තියෙන. මේසදහා ජල සේෂතයේ සියලුම ආයතන ජසම්පත්මන්දරන ජාතික දර් සම්පත්දධනහා ජලපපහන මණඩලය සිරංකා මහල අධිකාරය ගෝජන් සවන්ද පාත්‍රමේන්තුව වාරි මාර්ගතය පාත්‍රමේතුව න සියලු යතන වැර සහ් සම්බන්ධ වෙලා ප්‍රදාන උස්සභය වාර්මාග දෙපාතමේන්තුව හිටදිනය උදේනමේට ආරම්භ වෙනවා. ඉතා අමතරව ඔබ සඳහන්කර වාරී ඉතිහාසය ගත්තතිං. අපි ඇතරම වාරි ශිෂ්ඨාකාාරයකින් බිවිේච්චරටත් අප හම ොදරන්නවා පාසල් යනාවවිද දලා පිනගෙනතියෙනවා. අපේ සංස්කෘතිය අපේ ඉතිහාසය මකක්ද කියලා යනුව අපි වාරරි ෂිෂ්ාචාරයකින් බිහුණු ටක් හරරි තමයි. ක අපි පළමු ැව බසවක් කුළම නඇත්ත ේ ගැව හැදිය පණ්ඩු කාබේ රජතුමා ක්‍රෂ්චපුූර් හතරවන සේවසය. ඒ වැැබේ ඉඳලා පැවැති කතාව ඇත්තරම අප සඳහන් ලේවුණු ඉතිහාසය පටන් ගන්නේ මහාවස්ය හා තුලවන්සේ පසුව පමණයි ඊට පෙර ඉතිහාසයි කාල්ලවර් ලඟ නැහැ නමුත් අපට විශාල අවරුදු දස් පන්සිියයකට වැඩි වාරිී තිහාසයක් තියෙන වාර්ෂිෂ්ඨාචාරයක් තියෙනවා. ඒ යනුව රජවරු අපේ රට සස්්‍රීක කළ බවත් අපේ ජල සම්පත් වලින් පොහසත් වනු බවත් අපි කාටවත් අතනපා ජීවත් වනු බව අපේ ඉතිහාස් කතාවේ මනාව සඳහන්න. ඒ වගේම මනජ මහත්න කිව විදියට අපිට මාවේෙනක ව සංස්කෘතියක් තමයි අපිට මවු තාක්ෂණයක් තමයි මේ වාරිමාර්ග තාක්ෂණයක්. පස් බැමි පවිච්චි කරලා ජලාස ඉදිකිරීමේ තාක්ෂණය ලෝක අපේම විශේෂ වූ තාක්ෂණයක්. ඒ තාක්ෂණය තුළින් එකල වව් අමන විශාල් ්‍රමාණයක් ලංකාවෂෑම ප්‍රදේශයක ම මේ වල්සාමෙන් ලැබෙන ජලය තමයි අපි. ප්‍රජාන ජල ප්‍රභවය. ඒ ජල ප්‍රභය පාවිච්චි කල්ලා ගබඩා කරගෙන වේලිකාලයට බෙදාහැරීමේ වැඩසටහන පෙර රජදරුවම් පටන්ගත්ත අද දක්වා ඒ වැඩසටහන අපේ. වාර්රි ර්ග දෙපාර්තමේන්තුවත් තවත් ආයතන සම්බන්ධ කරගන කරගෙන යනවා. ඒ අනුව අපි විශාල වාරි සංස්කෘතියට උරුමකම් කියන විශාල වාර් තාක්ෂණයකට උනුකම් කියන ලෝකයේ පිළිගත් විශ්මය ජනක තාක්ෂණයයක් තියෙන රටක් හැරීර තමයි සෑමතනම සඳහන් වෙන්නේ. ඕ ඔක් තමයි අපේ දියුණු වාරි සංස්කෘතියේ ඉතිහාසකතාව ඔබතුමාට අනු සැකවින් සඳහන් කළොත් ජනක මහත්මිය දැන් අපි. වර්මානයට අවත් අප අව්‍යා දැන් වැඩිවෙල ජනගහන වැඩිවෙනවා ඔවන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා ඊට ජලයාආාවශයි, ෘෂිකකාර්මාන්තය පැත්තිෙන් තිරදුු තරණගන්නවානම් අස්වැන්න බෝගගාව වැඩිරන්න වැඩිපුරවන්න හිතුොත් වැඩිපුර ජලයා අවශයි, සංවර්ධනය සඳහා ඉදිකිරීම් සඳහා ජලයයාාවශයි සතාසසිඋපාවන්ට බන්නවතුර තියෙන්න්නේෙ පැ එතකොට විධ පැතිවලට මේ අපට තියෙන වතුරටික බෙදිලයනවා. දැන් වැස්සකාලෙට ගංගා පිටාර ගලනවා ද ඇලි බහොම වේගයෙන් කඩා හැලෙනවා වැව්වල වතුර පිරෙනවා මේ හැබැයි වැහල්ල මාසයක් දෙකක් කැනකොට ආයි වතුරනෑ ඇයි මෙහෙම වෙන්න කියලාත් අපිට හිතල බැලුවොත් මුණවද හඳුන ගන තියෙන හේතු ඇත්තටම අපේ සිුවර්ධන මහත්්‍ය සඳහන් කළ අපේ රටේ ඉතිහාසේ දිියහ බැලුවත් අපිට තියෙන ජලය ආශ්‍රිත සංස්කෘතියක් අප රටේ ලැබෙන වර්ශාපතනයන්ුව තෙත් කලාපය වියලි කලාපය ඒවගේ මන්තර් කලාපේ විදිහයටට කලාපතුුණකට බදෙනවා මෙයින් තෙත් කලාපේ ගංගා ද්‍රෝණී සයතුනෙන් තෙත් කලාපේ ගංගා විස්සක්විතර තිබෙනවා මේමට ඊසානතිග මෝ සම්වර්ෂාාවත් වගේම දතතිදික මෝසන් වර්ශාවෙනත් ජලය ලැබෙනවා එය නිසා මේ තෙත් කලාපේ තින ජකංගා අවරුද්ධ පුරාම ගලාගෙන යනවා එයින් වැඩි ප්‍රමාණයක් ඇත්තරම මුහුදට තමයි ගලාගෙනයන්නේ තෙත් කලාපේ අපිට බ් පැඩිපුර බැව්දකින්න නැහැ ඒ බූමි විශමතාවත් ඒ වගේම ලැබෙන වර්ෂාපතනයක් අනුව මේ තෙත් කලාපේ තියන්නේෙ හැරවඋම්වියාපා හමුණ කියන එක විතරයි නමුත් වියලි කලාපේ මහාවැැව් කුඩාවැැව් තාශික් දක්නන් ලැබෙනවා ඒකට ප්‍රධානහේතුවෙලා තියෙන්නේ වියලි කලාපේට ඊසානදිග මෝ සම්වර්ෂාවෙනුත් දෙවැනි අන්තර්මෝ සම්වර්ෂාවෙනුත් ලැබෙනවර්ාව ගබඩා කරගැනීමේ අරමුණින් තමයි මේ වැව් හදල තියෙන්නේ. එතකොට මේ වැව්වල තිබෙන ජලය අපි ප්‍රයෝජනයට ගන්නේ කුචිකර්මාන්තයට පමණක් නෙමේ අේ සියලු දෙනාගේ පානී ජලාවර්්‍යතාවේ සම්පූර්ණ කරන්න ඕනි. පානියය ජලා අෂතාවයත් කුෂිකර්මාන්තයත්, ඒවගේම පරිසරයත් මේ තුන සමතුළිතකරමින් ජලය ලබාදීම තමයි මේ වැව්වල අරමුණ වෙලා තියෙන්නේ. ඒවගේම රටක් විදිහට අපි මේ වෙනොට තිරසාර සංවර්ධන ඉලක්ක. වලටත් ඒවා තිරසාර සංවර්ධ නිල්ලක් සස්ටේනබල් ඩිවලපමන් ගෝල්ස් නෙනවා ඒව තුළෙෙන් අපි බැන්ඳී සිටිනවා හැ සැමට පානයේ ජලා අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න ඒවගේම ආහාර සුරක්ෂතාවේ ඇති කරන්න. ඒවගේම පරිසරයට හානියක් නොන්නවිදිට පරිසරයත් ඒ අවශ්‍යතනුව තුළනේ කරන්න. ඒ ඒ අනුව අපිට ලැබෙනවර්ෂාපතනය තමයි මේ හැම දෙයක්ම අපිට ටුකරගන්න වෙලා තිබෙන්නේ අපි දන්නවා මේ ජල චක්‍රේ. අපි කොහේ හරි අපි මිනිස්ක්‍රියාකාරකම්මලින් වෙනස්කරුත් ඒ ජලචක්ක්‍රේට බාධාතිවුුණත් හැත්තරම ඒකේ ප්‍රතිඵල මිනිසාටම විඳන්න වෙනවා. වර්ෂ්‍ය දෙදස් දහයෙන් පස්සි බැලුවොත්තෙම අපි මිශාල ගම්වතුර රාසයකටම උුණන දුන්නා. ඒවගේම වියලි කාල එකන් නියගවල් අවුරදුත් වැඩි. ප්‍රමාණකටම ුණු දුන්නා. ඒ වගේම තමයි මේ මෙනකො දස් පහළමෙන් පසේ ෂ්නත්තේ දිවා කාලේ ෂ්ණනත්තේ වැඩුවීම රාත්‍රීකාලේ ෘෂ්ණත්තේ වැඩිුවීම මේ දෙකා අතර වෙනස අඩුවීම වගේ ගැටලුත් එක්. අපි කියනව දැං කාල ගුණික විපර්යාසවලට ලංකාවත් මහුණු දෙන්නෑ විල්ලති. බාමූුණ දෙනවා ඒ වට විසඳුම් ගැන සාකච්ඡා කරවා. ඇතරම දෙදහස් දහයෙන් පස්සෙබලනොකොට අපිට අවුරුදු කීපයකම නීංග කාලවල් තිබ ඉතිං මේ අපිට ලැබෙන වර්ෂාව මීට පෙරත් මේ වගේ ති අද්දකීම් තිබුණේ සහවරුදුූල විතරයි විශාල ගංමතුර ඒ වගේම නියංගවල් නමු දැන් අපි ඒ නිරන්තරේ මූල දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි වර්ෂාව වෙනදට වඩා අධික තීවරතාවකින් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි වර්ෂාව ලැබින එක ක්‍රමාණුකූලෝ ලැබුණොත් අපිට ඇත්තට මේ ජලය ගපලාා කරගන්න පුළුවන් ජනක මාත්මය බහතක් දෙන්න අප වෙලාව බල කතා කරගකෝෝ ස සිට යි සට වැන්නේයි ඔව. ඇත්තරම දැන් අපි එක මාසක සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීර් දෙසීයක්කිවුවොත් ඒක මාසේ පුරාම මිලිමීර් විස්ව විසව දවස්දයක් ලැබුණොත් ඇත්තරම අපිඒ ගඩා කරගන්න පුළුවන් නමුත් එක දවසකින් විශාල ප්‍රමාණයක් ලැබිලා අවරුද්දේ මාසි ඉතුරු කාලේටික්ම වර්ශාව ලැබෙන් නඇත්තං ඇතරමඒ අපිට ජලාචවල ගඩා කරගන්න බෑ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් දකින්නන්නේ ඒ ගැටලුව තමයි දැනට මොකද වෙනද වගේ අර තුලනේ වෙලාල බිච්ච ර්ශාව මේ වෙනකොට අධිකතීරෝතාවකින් කෙටිකාලයක් තුළ ලැබෙනවා ඒනිසා වැඩි ප්‍රමාණයක් මහදට ගලාගෙනයනවා ඉතුර කාලවල වර්ශාව ලැබෙන්නෑ ඒක තමයි මේ හැමෝම සඳහන් කරන්නේ වහිනවා විශාලවර්ශාවල් ලැබෙනවාව නමුත් මාස දෙක් විතර ගිහාන් පසි ජලේනෑ වෙලා තිීන්න අපිට ඒ ගබඩා කරගන්න තරම් ප්‍රමාණවත් ජලාශ තාමත්නෑ ොද ලැබෙන වර්ෂාපතනින් තාමත් අපි ගඩා කරගනින්න සීයට හතල යක පමන ප්‍රමාණයක් විතරයි. එක හයිෙන් හල එකපාරගේ අපේක්ෂිත ප්‍රමාණය ලබාගත්තත් එකන වැස්සපොලෝට වැටනත් රඳවා ගැනීමේ අපසුත තිය අබසිරදධන මහත්මය දැන්න්නේ දැනට තිබෙන මේ ජලාත් එක් පානය ජලා අවශ්‍යතාව සපුරන් පුළුවන් කමක් කියනවද ඒ තත්ත්වය ප්‍රමාණවද ඕ ඇත්තවසෙන් ම දැන් ඔබ කලින් ඇැවු ප්‍රශ්නිම පොරි තවයි ඌනපූරණයක් කළ ුතු ඉතිහාසේ පිළිබඳව ඊට පෙර මකද අපි රජදරවන් වවැව හැදුවට ඉට පස අපි අමතක් කරන්න හොඳන යටත් විජිත සමයකට අපි මුහුණද මුොලින් පෘතිගේසි ඊට පස්ස ලන්දේ ශිසි පස්සේ ඉංග්‍රිසි ආඩුව අපිවප පාලණය කර අවරුදු හාර්සිය පණහකට වැඩිකාලයෝ විශාල කාලයයක් අවරදු හාරසිය පනහකට වැඩ ඒ තුල ශාල පරිවර්තරයක් කරටේ සිද්ධ කරල තියෙනවා එ එකොල් ලගේ පරමාර්ථ උදෙශා. විශේෂෙන් පොතුගසි ලන්දේෂ හදදු සිීරය පමණක් හිටියට බිතාන ජාතිකයක් මුර රාජ්‍යයම අක්‍රමණය කර. එදා සටසේ පහලවයි. ඒත් එක් ලංකාව භෝෂමතාව ලොකු වැරසක් සිද්ධ වුණා ඒක පෙතේ පා අපි අදත් බක්ති විිෙනවා. විශේෂෙන් අඳවුරරට ප්‍රදේශය අප . සංරක්ෂණය කරයුතු ඉහළ ජලදාාරා ප්‍රදේශය විශාල කැෑ ප්‍රදේශයක් තිබුණ කන්ද උඩට ප්‍රදේශය අපිදන්න අපි ගංගා යිසිය තුනම කන්ද උඩ රටින් පටන් අරගෙන දෙවෙන පුරා විසිරිල්ල තමයි ගලා බහින් මේකට ඉහළ ජලධාරා ප්‍රදේශය බොහොම වන ගහනයකින් තමයි පැවතුනි. මේ ඉහර ජාර ප්‍රදේශය සම්පූර්ණ තේ පොල් රබර් ැවීම සඳහා සම්පූර්යම කැලාෑව විනාස කරල වගාාවක් ස්ථාපිට රීමේ ප්‍රවපාග යදත් බුක්තිමේනිනා. ඒත් එක් ඒ පරිවර්නට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අම්මතරව වාරි මාර්ගපාත්තමේතුව එද්දස් නමසී ආරම්භ වෙන්න ඉන් පස්ස පළමිණි වසර පනහ තුළ පළමුයෙන්ම කරේ යුද්ධය නිසාා විනාශ්‍ය වනු පෙර රජවරු හදපු විශාල වාරිකර්මාන්ත මින් න්නේේරිය. ගලා පරාක්‍රණ සමුද්දය යෝදෑල වගේ විශාල වාරිකර්මාන්ත. පොනරුත්තාාපනය කරලා නවීකරණය කරලා සක්තිමත් කිරීම තමයි, වාරි මාර්ග දෙපාර්තමයේන්තුය පළමිණි වසර පනහතුළ කරලතිීම. ඉන් පස්සේ නිදහස ලැබනට පස්සේ. නිදහස ලැබනට පස්සේ එදදාාතනම්ශය හතලි සටයි. අපි විශාල් පරිාතනය කටේ කරල්ල තින නව ගලාසිදිි කරලා. අදර තිසාාල ජලාසේ වන සේනායක සමුද්‍රය හදල ඊ අමතරව තව ජලාස විශාල ප්‍රමාණයක් සේනනාගක සමුද්‍රයෙන් පටන්ගරගෙන පේදේශයට අක්ෂණය දේශය සම්පත් පාවිච්චි කරලා සේනානාක සමුද්‍රයෙන් පටන්ගත්තු එදාදනසය පනස්සේක පටන්ගත්තු ගමන මේ වෙනකං විශාල ගමනක් ඇැවිල්ල තියෙනවා. අපි ඊට පස්සේ මෑතකාලින් ඉතිහාසිටෙක්ියෝොත් අනුවදසකෙන් පස්සේ. ලාස පලකට වැඩි ප්‍රමාණයක් හදර ය දරුව රම්බ කැන්නවය මවාර වෙහර ගල හැම ප්‍රදේශය කරනවා. ඒ අනුව එදා එදා ජලාස හදල තිබුණේ මේ අපිට තිබුණ පරිභෝජන අවශ්‍යිතාවේශදහ පාමණයි අපිට කෑමට බීමට අව්‍ය ජය තමයි පළවෙනි ගව වුණත් බස්වක්ලම හදලතිඉන්නේ පානය ජලය සහ එදා නුවර මේ අනුරාධපුර නගරේ තමයි ප්‍රධාණ ගර නගරේත අශ්‍ය ජලය ලබාදීම තමයි ප්‍රධාන ප්‍රමාතවය බසවක්කුළොන් බැබේ ඉතමතර පානී ජලය සහ කුසි ගර්මාන්තය සඳහත් ජලය දුන්න බසගවක්ුලොන් ැබේ නමුත් ඉංහ මඇත කාලීන ඔය මෑත ඉතිහාසේතුර රජකාලන්දල් හද වැැව්වල තියෙන ප්‍රශ්නයක් තමයි පරිභෝජන අවශ්‍යිතාවේ සඳහා හදපු එකක් එක කන්නේකට තමයි ජලය ප්‍රමාණවත්යෙමෙ නමුත් අප අතනි සටෙන් පස්ේ හදපු මෑත කාලී නො හැපු ජලාලස බොහෝ ප්‍රමාණය අපි පානීය ගලය කර්මාන්ත සඳහා අවශ්‍යිතලය බහුකාරි විදියට විදිලි බල අවශ්‍යතාවය සඳහාවශ්‍ය ජලය සියල්ල ඉන්කලට් අඩංග කරලා තියනවා ඉ අම්මතරව දීවර් කර්මාන්තය ගැනත් සිතල තියෙනවා. ධීවරකර්මාන්තය විශාලයක් සිද්ධ නොම ගලාසත් එක් ඒත් එෙක් අපි ඩැන් බහුකාරයෝජන කරම විටයට තමයි හදන්න මෑත මඇතකදී හදපු යාාන්ුවය ජලාසේ ගත්ත. අන්ු උතුරමැද පලාාත විශාල ප්‍රමාණයකට පානය ජලය දෙන්නේ යාාන්ුවය ජලාසවිය ආප්‍රතින්. ඇත්තටම කුමරුවට ලැබෙන ප්‍රතිලාබේට වඩ යයාන්න්නුවෙන් ලැබෙන ප්‍රතිලාබේ පානයේ ජලය නිසාති විශාලයි. නමුත් අපි දැදිරුවය හැදිවට පසේ දැදරුවේ මුළු කුරුණනෑ ගල පුත්තලම් ප්‍රදේශේයට විශාල පානී ජලව්‍යාපතියක් කරනවා. රම්බ කැන්නොෙන් . අම්පාර්දිස්ත්‍රෙක්ක මහෝය ප්‍රදේශයට විශාල පානිය ජල සැපීමක් කරනවා. ජැනටපය ගැන සැලාප බරල තිරු ප්‍රශ්ය තියෙදැන් ගොඩක් කතාාවෙන් ප්‍රශ්නයයක් තමයි අපි එදා වගාවට පමණක් හදපු ජලාසයකින් අද පානියය ජලය කෙන්න්න ජ අපි ජනතාවත් දැනුව කරලා යම් වැඩ සහනකින් තමයි කරන්න ඒ ගොල්ලනි කුඹරට ගොයි මහත්ත වක කුඹරට ජලය ප්‍රමාණවත් නැතුව තියෙද්දී පානය ජලය කතරම් අවශ්‍යිකාාවයක්ත් තිබුණත් අපිට එහෙම දෙන්න හැකියාවක් නැහැ. මේක වගාව කරන්නේිනවී ගොවි ජනතාවල. ගොවි ජනතාවත්ක සම් සම්බන්ධී කරණයක් කරලා ඇතැම් ජලාසල් ඇතුරම් පාන තරණ ජලාසවරත් තියෙනවා. නමුත් ඒක යම් අවබෝධයකින් සහයෝගෙන් කළ යුතු ව්‍යාපතතියක් නමුත් වර්තමානී අපි පානයේ ජලයගත්තොත් සියට පනස් එකයි අද තැප්පෙහෙකින් වතුර සපයන ජනතාවක් කියන්නේ. රටි ජනගහනින්. එතකොට සිටතහතලස් නමයත් දෙන්න තියෙනවා අපේ ප්‍රමුකාව්‍යාවතම රගේ ප්‍රමුකාවශ්‍යිතාවයක් තමයි ජල සම්පාධ නමත්්‍යන්සේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි පානී ජලය සෑමට ලබාදීම. අපි බැදිිලා ඉන්නවා අව්‍ය ජල සම්පත ලබාදන්නේ. අපි මේ හම එකක්ම දැන්නේ ප්‍රී මුදලක් අය කිරීමකින් තොරව තමයි අ ජලය ලබාදෙන්නේ නමුත් පිරි පහදුව සඳහා යනඒවා අ අනිකුත්ති කතු සඳහා තමයි. ජල සම්පාදන මටල යම්මික් අය කරයි. නමුත් පානී ජලය අවශ්‍යතාවේසියට හතලිස් නමය ලබාදීම සඳහා වාරි මාර්ග දෙපාත්තමේතු විශේෂ වාරිමාර්ග අධද්‍යශකන් ාතුම මේ ගැන විශේෂය අවධානයකම කරල කටයුතු කරන්න. මේ අවුරුද්ද දෙදස් වි වසර පමණ දෙ විශ්සවසරය අවසාාන භාගේ පමණ අපි පානී ජලව්‍යාපති විශ්සකට අදාල ජල ප්‍රවයන් ලබාදීල තිෙන ඉතිරි ටිකත් කෙේ හෝදේන අපට ජානකි මේ ගස්සන හත්ම ගවවාගේ අපිට අවශ්‍ය ජලය තියෙනවා අපි අවශ්‍ය ජලය තියෙනම රටේ අපිට දෙන්න ස්ථාක්ෂණය තියෙනවා යම් ආයෝජනයක් කළයුතුයි ආයෝජනයක් කළේතුව තියෙනවා තාක්ෂණ තියනු ජය තියන ජලය තියන අවශ්‍ය තැන නෙමේ ඒකයි වැඩ ර්‍රමාණයක් තියනෙන තෙක් කලාපේ වියලි කලාපේ ඉතාමසීමිටයි අප සට හැට පහක් තියන්න තෙක් කලාපේ ලැබෙනවර්සාපතනෙන් සීට හැත පහක් තියන එක් කලාපේ බදක්කොත් කර කලු අලේ දෙගොඩ තලායන්න නවා. හැබැයි අපිට අන්රාධපුරයට පොළොන් නරුවට මොන්රාගරට ගියාම අපිට වතුර මාදී අම්පාර්ට ගයාම පිට වතුර මාදී කලාපතින වටික අප උඩට ගන්නි කවුරහර කියන්න පු ලෝකයේ මේවා දැන් අරාබිය ගත්තුත් කිලෝමීට සිය දර්ස් ගහනක් පතර ගෙනියන. අපිටක් ගිනියන්න පුළුව අම්මේ කරණග. ලු ග හෝ ගෙනියන්න පුොුව අපේ මුත්සාහයම් ගත්ත අ තියෙනවා වෙනත් ප්‍රශ්න සමාජ ආර්ථික පාරිසරික ප්‍රශ්න ගරනාවක් තමයි තියෙන. හොඳයි අපේ. දුරටත් ගැන කතාා කරමු හෙට ලෝක ජලදිනය ඊට අදාල වාරි මාර්ග පාර්තමේතු අත්ත එක් මේ සාකච්චාවා ප සිුදු කරම ඉින්නේ ජලය අවශ්‍යතාව සහ ඉදිරිීදී මේ ජල සම්පත කලබනාරය කරලා බහුද අව්‍යාවඩුවෙන් ඒ ල සම්පත ලබාදන කොමද කියන කාරනය අපි ෙටි විරමයක් ලබග නැවත් රිදායි බොන් තුලින් හම රන්ඩිය පුදන වාරි මාර්ග දෙපර්තමේතුව අත්තක් අප කතා කරමෙන් ඉින්නේ මේ ජනක මිගස්තැන්න ඉන්ජිනර්තුමියය අර ගීතත් සහන් කලා වගේ මේ කිරිගොයම පූදිනකොට ඒ උපහාරය ලැබෙන්න නම් හොඳට පූදි අස්වන්නට කලට වෙලාට වතුරටක ලැබෙන්න්නිපේ දැන් මංදනික වර්තමානය ඔබතුමිලාට තියෙන අභියෝගයක් දද මේ වන ටත් සහල් සම්බන්ධෙන් අපි කතා කරනවා සහල නිිෂපාද නද මස්වවැන්න ප්‍රමාණත් නොවීමත් ඒකට හේතුක් වෙන්න පුුව. එකන්නේ තව අවන්න ඕනේද වවන ඉඩ ප්‍රමාණය අපිට පලදායව පාවිච්චි කරන්නද අව්‍ය කෘෂිකර්මාන්තය වෙනුවෙන්. බත සපයන්න ප්‍රමාණුවත් වතුර දෙන්න පුළුවන්ද. ඇත්තටම මේ වෙනකොටත් විශාල කතිකාවක් යනවා පිකටින් හාල් ගන තත්ත්ය. ඇතට මේ අපි මේ වෙනකොටත් තාම ගිය මහකන්නේ අස්සනු නිලමින් පවතින්නේ. කෘෂිකර්මාන්තයට ජලයේ ප්‍රමාණවද්ද කියනෙක් රඳා පවතින්නේ අපිට ලැබෙන වර්ෂාපතනය මත්ත. ඒ වර්ෂාපතනය අපි ගබඩා කරගන්න න්න පුළුවන්නම් තමයි අපිට කන්න දෙක වගා කරන්න, ඒ වර්ෂාපතනට ප්‍රමාණකූලව ලැබෙනවනං ඒ අවුරුදවල පි රටේ සහලින් ස්්‍රෑම් පෝෂිත උනයි කියල සඳහන් කරන්න උදාාහරනයක් විදිරකෝ දස් දහතුන වර්ශය. අපිට නිසි අයුරෙන් වර්ෂාපතනය ලැබුණ ඒ අවරුද්ද රටි අපේරටේ අවශ්‍ය ප්‍රමාණටම සහල් නිපදවුණා ඒ වගේම අපිට අතිරීක්තයක් ඒගාව කන්න ඒගාව අවෞරුද්ධ සඳහා ප්‍රමාණවත්්‍ය දිට පවත්තාගෙන යන්න හැකිවුණ. න . අපේරටේ කුෂිකර්මාන්තයට සබත සපයන්න ක්‍රම තුනකින් ජලේ සපයෙනවා. එකක් තමයි වර්ෂාපෝෂිතයි දම්මලින් අනිත් එකක තමයි කුඩාවැව්වලි ගම්මලතින කුඩාවැව ඒ වගේ මෙල්ලංගා පදධතියොල තින කුඩාාවැව් මේ වැ ජලේ සපයෙනවා. ඉට අමතරව ශ්‍රී ලංකා මාවලි අධිකාරයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව පලාාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු ඒවගේම උතුරු පා උත්තියන වැැව්වලින් ප්‍රධාන පරිමාණවැව් ඒ වගේ මහාවැැව් මධ්‍යෙන් පරිමාණ මැව්වලින් අවශ්‍ය ජලය සපේනවා. නමුත් අපිට බත්ත ස ලබෙන ජලයෙන් අපමී වගා විතර කළොත් ප්‍රමාණවත් නැ අපිට ලැබෙන ජලයෙන් අප අනිකුත් බෝග විශේෂෙන් සඳහන් කරන්න ඕනි අනිකුත් බෝග විදිහට බඩඉරංගු සෝයා තල කුරක්කං මුට රටකජ්ජු ඊටාමතරව රටේ අවශ්‍යතාවතද සරිල්ලනවිට මිරිස්. ඒ වගේම බීලූල රත්තුළූලු මේ සියලු වගාවන්නවලින් සම්පූර්ණ වඋනත් තමයි අපේ ට සෑම්පෝෂිත වෙන්නේ. ඒ වගේම මේරටේ ඉසිටන ජනතාවෙන් ස සයට විසිපහක් පමන කුෂිකර්මාන්තේ මතම තම ජීවිකාාවව කරගන ින්න්නවා ඊට අතරව සසිහට පහලක්මන කුෂිකාර්මාන්තයට අමතරව වෙන ආර්ථික ප්‍රතිලාබත් ලබාගන කුෂිකර්මාන්තය කරනවා. එතකොට මේ සියලු දෙනාාට තමන්ගේ ජීවිත සුරක්ෂිතතාවේ සඳහත් කෘෂිකර්මාන්තයන් තමයිය පෙන්නේ. ඒවගේම රට අවශ්‍ය නිෂ්පාදනය වාර්ෂයපුරා ගලාගනවි එන විදිහට ලැබුණොත් තමයි මේ රට එකක බෝබෝලයෙන්ශවම්පෝෂිත වෙන්නේ ඊට අමතරම අපි දැන් ඇතරම හැමතිස්සම කතා කරන්නේ බත්ත ගැන විතරයි. නමුත් නිරෝගි පුද්ගලයකුට දෛනික අවශ්‍යතාවයක් තිබබෙනවා ග්‍රෑම් දෙසී පමණ එලොවලු ප්‍රමාණයක් ඒවගේ ග්‍රෑම් දෙසේක පමණ පලතුරු ප්‍රමාණයක් එතකොට ඒනම් අපි රටේ එලවලු නිෂ්පාදන ඒ වගේම පලතුරු නිෂ්පාදනේ ඒවත් රැඩිකරන්නූනි. ඒවගේම තමයි පොල් ගම්මිරිස් කුරුන්දුු. ඒ වගේ ආර්ථතිග බෝග. ඒවත් සඳහත් අපිට ජලේ සපය අ්ඩුනිි. එතකොට මේ සියලු අවශ්‍යත සම්පූර්ණ කිරීමට දැන්තිබෙන ජලේ ප්‍රමාණවත් නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තයටඋනත් අපිට සමහර වර්ශවල ලැබෙන වර්ෂාවත්ත එක්ක යලකන්නේ සියට පනහක පමණ ප්‍රමාණයක් වගා කන නිසා. මේ රටේ කුෂිකර්මාන්තයට තාමත් ජලය ප්‍රමාණවත් නැතික තමයි අපිට අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉදිර දකින්නේ ඒක නිසා තමයි විශේෂයෙන් මේ රටේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියක්ත් එක්ක කුඩා වැවරාශියක් පුනරුත්තාපනය කරන්න මේ වාරි සෞභාග්‍යයක්කින වැඩසරහන්න හඳුන් රතියෙන්නේ ඊට සමගාමීම විශාල වැෞරාශයක් අලුතින් ඉදි කරන්න සැලසුම් කල්ලති නො ඒ අපි දිරේදී කතා කර ඕ. බවාද ජිියනතුවා දැක්ේ තියන වැැව් බැලෝත් සමහර වෙලාවට සේල වශ්‍යාවෙන්ුවෙන් පාවිච්චි කරන්න බැරු ඇති අපි ක්කිනවා මේ ජපන් ජබර වැවිලා ක්‍රමණශීලී ශාක ඒ වැැව් මතුපිට පවාක්‍රමණය කරලා. එතකොට මේවට අපිට මොනවාද කරන්න පුළුවන් සම්පූර්ණ අවශ්‍යතාවෙනුවෙන් පාවිච්චි කරන්න වැඩ පිල් වෙලක් විශෂයන්තිෙනවා සමහර වැහිලගේ වැැවතිනවා නේද. ඇ අ අපේ වාර්මාර්ග පද්ධතියගත් ොත් විසාල වැැව් කුඩා වැැව් විශේෂෙන් කුඩා වැව් වල ජපන් ජබර සැල්වීනියා වැනි ආක්‍රරමණ සීලි සාක විශාරවශයෙන් පැතිරිලා තියෙනවා මේක ජනතාව වෙන් දැනුගත්ත යුතු කාරණයක් මේ ආක්‍රමණ සීලි සාක කියන විදේශවලින් පැමිණි ශාක ජපන් ජබර කියන ශාකය මලක් ලෙස පේරදිය උද්බිත උද්‍යානයට ගැනල්ල රෝපණය කරපු ශාකයක්. මහරැගෙන ලංකාවට එ අවස්ථාවක ගෙනාපු පොඩි තෑඇක්ගා නමුත් මේක අක්කම සීලි වුණේ ලංකාේ තියන පරිසරයක්ත් එක්ක එහෙම චේතනාවෙන් ගෙනාපය එකන්න වී නමුත් වෙනත් කටයුත්තක් සඳහා ගැනල පෙරදිනය උද්බිත උද්‍යානයක රෝපණය කරලා තියෙනවා. පසුව මේක ආර්ක්‍රමණ සඩී සාකයක් ලස ප්‍රචාරයෙන්නි වෙලා තියෙනවා සැල්විනිසා පරේෂණ කටයුදක්ෂණඳහා ගෙනාපු ශාකයක් ඔවිදිීට අපිට විදේශවල තියන සහස් සතුන් විශාල ප්‍රමාණයක් ලංකාවට අරිවිල්ල තියෙනෝ අවබෝධයකින් තොරව. වර්තමානය වෙනවිට මේ පොඳ පරිපාරණයක් කළමනාකරණයක් කස්ටම එක තුළදදි සිද්ධ වෙනවා නමුත් බොහෝ කාලයක් කිසිම කළමනාකරණයකින් තොරව අවුරුදු මේක දස්ස ගණනාවකට පෙර සිද්ධ වෙච්චකාරණය විදේශ පැලාෑඇති ලංකාවට ඇවිල්ල තියෙනවා. ඒ රටවල්ලොල ඒ පැලෑටියට සතුරෙක් හිටියත් ඉන්න හිඳල තියනවා නමුත් ලංකාවට ඒ පැලෑටිවලට සතුන්ට සතුරෙක් නැතිවුනාාවම මේක ආක්‍රම සීටි තත්වයට පත්වයෙනවා ඒගේ එකක් තමයි ජපන් ජපර සහ සැල්වීනිිය මේක තමයි රිමාර්ග පදධතිය තුළ විශාලම කරදරය විශාලම ප්‍රශ්නය මේ හේතුවයෙන් විශාර නඩත්තු වියදමක් දරන සිද්ධ වෙලාතියෙන වැැබේතිබුණු අලංකාරය නැතිවෙලා ගිහිල්ල තියෙනවා. ඊ අමතරව මේක ජපන්ජබර සැල්වීනියක් වර්ධනවේගය අති විශාලයි. සති දෙකක් තුළ දෙගුඩයක් බවට වර්්‍යනය වෙනවා. මේකේ වර්ධනවේගය සීග්‍රයි ඒ අනුව මෑතකාරීන්න සිද්ධුවක් තෙල් පොහර භාවිතය තවත් හේතුවක් වෙලා තියන මෙ වර්ධනයට තවයි යහපතකුත් වෙනම එක පැත්තක අනවශ්‍ය බැරලෝහෝ සියල්ලෝ මෙම උරාගන්න අවශෝෂනය කරගන්න. ඉතින්මංශා තෙල් පොහරවලින් බැහරවෙන සියලු කාරණ මේ ගොල් අවශෝෂණය කරගෙන වඩා සාරවත් ශසාාක්‍යබාට පත්වෙලා තියෙන මේ පිළිබඳ පර්දෂන් ගරනව අපි ශ්‍රීජාවතන කොර විශ්්‍රවිද්ජාලය. මහචාර්ය පත්මලාල් මැත්තුම ඒවගේ පරිසර මාත්‍යහන්සේ ජයවි්‍ය විද්‍යත්තලකම් කාරයාලය එක්ක එකතුවෙලා අපි පර්ේෂණ කරනාවක් අධ්‍යීනයන් ගරනාවක් කරලා තියෙනවා මේක පාලණය කරන්න තමයි පුළුවන් නමුත් සහමලින්ම අයවැත් කරන්න බෑ. කොසිකර්ම දෙපාර්තමීන්තුේ අන්සයක් තියන මේකට ප ක්‍රමීන් හතරදන කහඳුනොල දීන යෙනවා ජැවිව පාරම ක්‍රමවේදවාගින් මේ කළමනා කරණය කරන්න. ඒ අමතර අපි විශාල මුදලක් විදං කල්ලා යන්ත්‍ර කිහිපයක් ගන තින වාරි මාර්ග දෙපාත්තමේන්තුවට මේ යපන් ජප්‍ර සැල්වීනයි වැඩකිරීම සඳහා නමුත් මේක අපි බව පරික්ෂමෙන් පරිහරණය කරන්න ඕන පැරැටියක් මෙහි පොඩි කැල්ලක් වැටනත් විශාල පැතිරීමක් සිද්ධ වෙනවා. අ විශාල ජලාසොල මේකේ බලපෑ මා අඩුයි මොකද පවතින ගලේ සැලවීම පැද්දීම වැල ඇති මුහදේගේ විශාල ජාචක ඔබ දකින්න ඇති වැෑල පහරක් තියෙන පරාක්‍රුණ සමුද්‍රයගත්තත් මමුහ දේ වගේ රැලගහන එතකොට පවතින්න බෑ මේ පැෑතිය. න සුලුවාරි මාර්ග සු වැැව් මධ්‍යම පරිමාණයමක සම්පූර්ණයම ආක්‍රමය කරලා තිය දෙපාත්මේන්තුව මේ පිරිිබඳ විශෂ සෞදධානයමු කළල පිවත් කරමින් යන ශාල මුදලක්යන ව්‍යාපෘතියක් මේ පොහොර හදන්න පුළුවන් කියලා පිලි අරතිර නත් ැදමි රසංගීතුයි අපි මේ පොහර හදනකොට අපි පරේෂනාගාරයක කෙක් කරලා තමයි මේ බැරලෝහ ප්‍රති ශතය. බලල තමයි මේක පොහරහදන්නහන නැත්තන් තවත් ප්‍ර්ය ක කියන්නන කොළවා විශාල් බැරලෝහ ප්‍රවාාණය ඇත්තරම ඌරාගෙන තිීෙන මේ ශාක දෙක තමයි. මෙයා ජලය පපුති ශුල්ද කරනවා. අපේ අනවශ්‍ය දෑසිියල්ල මෙයා උරාගන්නවා ගැලේ ඇතින් මේ මේ ජපන්ජාවට සැල්වීනිය පාවිච්චි කල්ලා පොහර හදරවන මල් බෝතර මෝතක් දෙන්න අපි වෙලා බලමු පුරු බෝටට වැඩකර ගන්නයට මංච සුප ක්‍රීම් රකක් ග්‍රෑල්ලි සසිවිසි පහ ජපන්ජර පාචිකලපුරහ පොහර දන්න පුුවන් ඇත්තටමන පොහර දන්න පුුවන් නමුත් ඒක. පරේෂණනාගායක චෙක්කරන්නවන් බැරලෝ මට්ටම මේට රාගනතතින රසසා දාවග මට්ම චෙක්කරලතමයි හොහ දන්න ඕන නමුත් කරහැකි ව්‍යාපතිය ඒ ගැනත් අවදාන යමු කරලා ආයෝජකයෝ කීපදනිෙක් මේ වෙනක කොට වාරිමාර්ගමත්තයන්සේ පැත්තෙන් ඉදිරිපත්වමින් පතිනවා මේ යපජබර සැල්වීනිය මගින් පහර හැදීමට පුළුවන්ද කියලා මේ කොස්්කරබ දෙපාතමේතුව නිකුත් කරපු ප්‍රවීන් හතරදනා මගින් සැලෙකිතු කාරර්භාරයයක් පෙලාතියනවා ඇත්තටම සැල්වීනියා සාක්‍යය සියයටට හැටකින් පවන කළමනා කරණය වෙලා ති හෝ. ජපන්ජපරු සාකය මේ කරුමිණට ඔරොතු දෙෙනනවා මදි සියයට විශ්සක තියහක ප්‍රතිකාාරයයක්ත් තමයි තියෙන්නේ නමුත් සැලහිතු කාරර්බාලයක් ඒ තුරින් වෙලා තිනවා. මම ඒකත් එක් ඔබ කිව් වතුර බෙදාාහැරම සම්බන්ධෙන් කටයුතු කරන නිර්ධාරියෙක් හැරියට කියන්න කැමති දෙපාර්තමේන්තුව අපිට අවශ්‍ය වගා ප්‍රමාණය දැන් අපි ගිය මහකන්නේ අපි සීත අනුව පහක්විට වගාවක් කර කෝවිද දෙක ඇතිවුණු අවස්ථාව ඇතිවුණු ජලකන්නේ අප ඒ සියයට අනුවක් විතර වගාවක් කරලා තියෙනවා පසුගේ මහකන්නන්නේ ගත්ත අපට වවර්සාාව ලැබුණ නැහැ ජානක මහත්මය කිවගේ අප ප්‍රමාණවත් වර්සාාව මහකන්නේ ආරම්භ කනොට ජලාසෝරතු සිට තිසාට හම ඉරනයක් ගන්නවාද කියලා ආනපේක්ෂිතායිරිං පටන්ගත්ත නමුත් මහකරන්නයන් නිසා සියට අනුවකට වැඩි ප්‍රමණය පටන්ගත පහුගේකාඩි. නමුත් අපි පටන්ගත්ේ ක්ටෝම්බර් මාසි නොම්බර් දෙෙසැම්බර් ජනවාරි වෙනකොට නොම්බර් අවසන්ට ජලාසල මටම සයට පහලෝකට වගේ ඉතා ආසිරු තත්ත්යකට පත්ව වන පානය ජලයත් අර්බුද්යකට එන මට්ටනකටාව නමුත් දෙසම්බර් පහළවෙන් පස්සේ ජනවාරි වෙනකොට සැලකතු වර්ෂාපතනයක් ක්‍රමාණුකූලව ලැබුණා ඒ වෙනකොට අපි පසුගිය කන්නේ අවසං වෙනකොට සකන්නේය සාර්ථකල් කරලා අවසානයේ සියයට හැත්ත පහක විතර ජලධාරිතාවක් අද වෙනකොට සියලමු ජලාසුවර තියෙනවා අපි ඉදිරි යලකන්නේ කරන්න ජාතික මට්ටමේ තීරණය ජලපාලන කමිටිු හර ආරන්තයන ඉදිරි අලක්‍යය සූදාානක කරලා තියෙන සියලම කන්න රැසිීමම් තීරණ මේ කකොට ගනිමින් තියෙනවා අපි මේ පහුගේ පහලොස් වනිතේ දල මාර්තු පහළොවන්දලා අපේ විශ්ෂ වෙනකොට ඉදිරි අලකන්නේ සම්පර්ණ වගා විස්ථාපිත කරන්න කටයුතු සූදානං කරලා තියෙනවා. අපිට යලකන්නේෙ ද වරුදු දහයකින්වත් නොතිබුණු තත්ත්්‍යත්ම මෙමවර තියෙන්නේ. අපිට ජලාසවල සයට හැත්ත පහක වගේ ජලධාර්තාව සයට හැත්ත දෙහෙක වගේ ජ තාාර්ථතාවක් අද වෙනකොට තියෙන ඇැම් ලස සී අනුවට එහ ලධාරිතාවත් තියෙනවා. මෙතන්නේ වගා කරන ගොෝවිජනතාවටත් හොඳ ප්‍රවෘතියක් වේවි වතුර නැතුව නියග කාලත් එෙක් පොරබධන ජනතාවක් සමමාර වෙලාට ඉන්න ගෝ ජනතාවක් බතු වල සහ කර දේට යලකනන්නේේ වග ස දහාාවශ්‍ය සට හැත්ත දෙේ විත ජල්‍රමාණයක් ලාසස්සයත ය කොට තින ැන් මිගසන් මහත්මය ජන මිගස්න් හමය කලින් සහ ක ලා ග්‍රෑම් ශේ ලවලු ප්‍රමාණය ග්‍රෑම් සික පළතු ප්‍රමාණ. සෞඛ්‍ය මේ මේ කරන පැත්තෙන් බලෝොට පස්සේ දිනකට අවම බොන්න අවශ්‍ය වතුන ප්‍රමාණයක් සාකච්ඡා කරන වෙන අවශ්‍යතා තියනො මේ සියල් වෙන නොබතු මේලා වැඩ සටහන් දියත් කරනවා. දැන් වැව් පන්දා හසක වැඩසටහනක් පිළිබඳව කියවෙනෝ වාරි සෞභාග්‍ය වැඩසටහන පුළල් ලෙස දියත් කරන්න කටයුතු කරලා තිබුණා මේ හරහාමුමොනවද සිද්ධවෙන්නේ විෂෂෙන් වාරි සෞභාග්‍යයාවැෙන වැඩසට අන්නරා ඇතරම වාරි සවභාග්‍ය වැඩ සටහන ඇතුතේ සැලසුම් කල්ල තියන වැව පන්දාහක් පිළිසකර කරන්න. මේම දැනට පවතින වැව් මේ වැව්වල අ වශ්‍යතාවවෙලා තින කුෂිකර්මාන්තයට පමණක්නෙවේ පානීයේ ජලා වශ්‍යතාවයට ඒවගේම වන්න ජීවී කලාප තුළ වැව් ඒ වගේ වැව් තෝරගෙන තිබෙනවා විධා වශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න. මේ වැව් යටතේ ජලේ ලබාදීලා කුෂිකර්මාන්තය පමණක්නෙවෙයි පානී ජලාවශ්‍යතාවේ පරිසර ජලාවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න. කියන නිර්නාායක යටක තමයි වැැව් තෝරගෙන තිබෙන්නේ. ඒ නිර්ණායක යටති තෝරගත්ත වැැව් වාරිමාර්ග දෙපාර්තමින්තුව පමණක්නෙවෙ, ගෝජන සංවර්ධන දෙපාර්මෙන්න්තුව ශ්‍රී ංක මවලිය අධිකාරය පළත් වාරිමාර්ග දෙේපාර්තමේන්තුව. ඒවගේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව ඒවගේ හමුදාවත් මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩතටාන ක්‍රියාත්ම කරන්නේ ඊට අම්මතරව මේ අපි සකය යෝජනා ගොයි මහත්තුරුන් හම්බ වෙලා මේ වැව් තෝරගන සකස්කන යෝජනා දිිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ මේව සාකච්චා කරලා නිලධාරෙනුත් දේශපාලන අධිකාරරිියත් මේ සියලු දෙනා එකඟ වෙන යෝජනා තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒඇතේ පලවෙනි අදීර විදිීට දැන් වෙන වැව් සීයක පමණ වැඩ ආරම්භ කල්ල තිබෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව එවගේ ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියත් අනිකුත් දෙපාර්තමයන් තුත්මෙනකොට වැ් සාමාන්‍යින් පනාහක විතර වැඩ ආරම්භ කල්ල තිබෙනවා. අපි බලාපොරොත්තුනනා ඉදිරි වසර තුන තුළ මේ වැව් පන්දාහම වැඩ ආරම්භ කල්ල ක්‍රියාත්මක කරන්න මේ සඳ හඇත්තරම මේ වකොට ග්‍රාමීය වැව පුනුළුත්තාපනය කරන්න වෙන හමාත්‍යංශයකු රාජ මාත්‍යංශයක් තිබෙනවා අනුරාධ ජයරත්න ඇතිතුමායින් ්‍රති මේ අටතේ ඇතරම අභාාවට ගිල්ල තියන වැව් පුනරුත්තාපනය කල්ලා ඒ අශ්‍ය අවශ්‍යතාවේ සම්පූර්ණ කණය එකක තමයි අරමුණ වෙලා තිබෙන්නේ. ඊට අමතරව උතුරු මැද පලාාත් තැල ඒ වගේමවායම් බෑල යටතෙත්වැව කුඩා වැවූලතින ජල ගැටළුවට දුම් රාශියයක් ලබා දෙන්නත් එවගේ වැවපගම් පුදුව වැඩ සහන අතෙත් කඩා වැැවතුන් සසියක් පමණ ෘත්තා පහැ කරීමමත් වැඩසටහනක් වනකොට ්‍රාමකමෙන් පවතිග. ස විවිධ අවශ්‍යතාාව වෙනුවෙන්. ජලය භාවිතා කරන ජනතාවට ඒ සඳහාාවන ක්‍රියාමය කොයි විට සැලසම් වෙන් කාරනය අපිම මේ සාච්ා කරමින් ඉන්නේ විශේෂෙන් ලෝක ජලදිනය හට ඇදල තියෙන වෙලාව. ඔබතුමාලා මේ ශේත්‍රයි අදකන් තියනය විදිහට ප්‍රවීනයින් විදිහට වෙනක් ක්‍රියාමාර්ගවලට ඇති ඇ වාරි මාර්ග පාතමේතු විදිහට මොවාද ඉදිරියේ ාමතරව ක්‍රියාත්ම කරන්න තියෙන සැලසුම් ඉදිරි අවශ්‍යතාවන් මේ වනට විදධමට්ටම්බලින් පුරුවෝතනයීමමින් පවතිනෝඒ අවශ්‍ය වලට සරිලන විදිහට. සම්පත බාදීම ඔබතුමාලගේ කාර්ය භාරය ඒවුව ඉදිරි සැලසු කතර දැ ඒතෙක්ක මං මතකරණ කැමැතිීම වැැව් පන්දාහ වැඩ ෂටහනත් තෞදුරටත් පොඩි පැහදිලි කිරීමක් අපි වැැව්හතල සටදහක් පමණ ලංකාවේ වැැව් අමොනු ඇලවේලි තියනවා ඒවන් යම් සංවර්ධනයක් කළ හැකි මට්ටමේ පහලස් දහක් පමණු තියෙනවයි කියර තමයි වර්තා කරනතියෙ ස්වාගෙනතියන ෂ්ට කටයතු අනුව. මේවයින් වැැව් කොහමද කරනෙකිලා කිසියම් තාක්ෂණක මාර්ග ෝපදේශයක් සකසකර තියන වාරි මාර්ග දෙය පාතමයක් ව ප්‍රධාන තාක්ෂිණි ආයතය විදිහයට. ප්‍රධාන වශය වැවක් කදනකොට එක වැව මූලස්ථායි වැඩ. සම්පූර්ණයෙන් ප්‍රධාන බැම්ම ප්‍රධාන බැම් ඊට පස්ස සොරෝව පිටවවාන ස්පිල්ට ඒවා ප්‍රමිති හදරවිදි තාක්ෂණ ගයිඩ් ලයින්න නත්ත මාර්ගෝපදේයයක්ති නවා ඒ අනො කටයුතු කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ ඊට අමතර වැවක් කාරණ වනං ඒ ගැන විශේෂයෙන්ම සැලකයුතු වෙනවා ඒ අනුව වැවක්හැරීමේදී තන ගමනකරු තාක්ෂණක මාර්ගෝපදේශය තියවා ඒත්ක කටයුතු කරන්නේ විශේෂ ඉලීම කරනවා ඉදිරි සැලසුම් ගැකිවෝ අපිදැන් තවත් ජලසම්පස් ශේෂතේ අපි රැස් කර ලතින සියට තිස් පහ හතදික ජන ධාරිතාවක් මිලැබෙන වර්සාාප මිලිමීට දෙදාහක ධවාර්සිික දර්වර්සාා පතනයක් තමයි තියෙන්නේ. තව අපිට හදන්න පුළුවන් ජලාස ඉතාම සීපිතයි. අපිට ජලාසයක් හදන්න කියාම විධ පාරිසරික ගැටලු තියනවා අපි විියන විශිදයක ජනතාවක් ඉන්නේ. අපි සයට විසි හතක් තියෙනවා කැල ගැනත්තේ දැනට තිස් දෙකරන්න ඕන කියර තමයි. පරිසරවේදීන්ගේ අදහස රජයේ අදහස කැලා ගනත්වේ තව වැඩි කරන්න ඕනු කියලා. මේ පරිසර සමතුරිතතාවේ සඳහා. එතකොට අපි ජලාසයක් කතරට ගමක්කර පන්දහක්ක දහක් යට වෙනවා ඒකත් එක් අපි යම් කැප කිරීම කළ යුතුයි අපිටම ජලය අවශ්‍යයි මේ වැඩිවන ගැන ගහන ඇතේ යම් කැප කිරීමක් අවශ්‍යයි මේ වැඩිතුර තියෙන ගංගාද්‍රෝණනිවල ජලය රැස් කරන්න පාත්තවිදී ලොකු වැඩස ැනක් තියෙනවා. කරන්න යාම පායුග ප්‍රශ්න ගොඩක් තියෙනවා අප හැම කෙනෙක්ම කැප කිරීම කරන්න ඕන ඒ අමතරව දන් අප වැඩ ජය තියෙන ගංගා ද්‍රෝනිය රදලා අු ජ තින ගංగ ද්‍රෝනී ම ராන්ස් බේසි සංකල්පය කටයුතු කරමින් පවතිවා ඒකත් කටුතු කරමින් පවතිනවා ජ ර කර ළ හැමතන ටම ජාතික ල සපත් සැස් මක් තියන පර්ත්මුව පන ට අපක දෙදස් දාහ තරේ ත්කාර කරලා අද වෙන කොට ජ සප සස් න ජලාසි දිිකරගෙන න. වත් ජලාස පහලකට විශ්ක ඩ හදන්න බෑම හිතානය ලංකාවේ එහෙම ප්‍රශ්නයයක් තමයි ලංකාවවෙ න්න මේ තියෙන ඉඩමම පළධාහිතාව වැඩිකිරීමේ සංකල්පයකට තමයි යන්න වෙන්න මේ තියන ජලය තාක්ෂණය පාාවච්ච කරලා ඉහළට පහට ගෙනියන්න වෙනවා. අපි විශාල ජලාස හැදීමේ තත්ත්ය මේ වර්ගකිලෝමට හ පන්සය විසිහායක පුඩා භූමිය අපේ ඉන්නේ. අපි මඩියන විසිදයක් ඉන්නවා. කැලා ගැනත්තව සයටට විසිහත තිස්් දෙක දක්වා අරක්ෂා කරන්න ඕන. ඉතමත්‍ර වගාව අක්කර ලක්ෂ දහටක් තියන කොමුර. නමුරු මහවාරි මාර්ග ලක්ෂ දාහයකුත් සුළුවාරි මමාර්ග ලක්ෂ අටක්විතරත් තියෙනවා. ඉතමතර තේපොල් රබරුවග තවත් ලක්ෂ විශක්විතර තියෙනවා. ඉතින් ඉතාම සීමමිත භූමියක තමක් මේ ඉන්නේ මේක නියමිත විදිර කළමනා කරණය කරලා මේ ජල සම්පත් ප්‍රමාණය නිසි පරිදි කටට කරන්න හොඳද ජාතික ජලසම්පත් සැලස්මක් වැඩපිටටත් තියන ඒකතනුව ජලාස. විශාල ප්‍රමාණය සැලසුම් කරලා තියෙනවා ඉදිරි ජලාස කොපමණද කියන එක මීගැස්යන මහත්මිය කියයි කොච්චර ජලාස ප්‍රමාණයයක් අපි ළඟදී පහළමල්වතුව ඉඳලා අපි තාව ජලාස පද්ධතියක්ම සැලසුම් කරලා තියෙනවා ඉදිරි ළඟදීම ආරම්භ කරන්න ඇතරම මේ අවරුද්දේ අපි දැන් දෙදස් හතර ඉන්ඳල ආරම්භ කරලා නිම කරමින් පවතින ව්‍යපෘති දහත්නක් මේය අවුද්ධී ය සම්පූර්ණින් ඉදිකිරීම අ වසන් කල ජනත අයිතයට පවරණවා මේ ලෝක ජලදිනයට සමගාමීව අපි ගිය සති. ිය සිකුරාද වෙනකොට ඇල්ල වව ඇඹිලිපිටිය ල්ලව වැඩ පටන්ගත්තා ඒවගේම මාර්තු තිස්සෙක්කෙන්ද අපි පටන්ගන්නවා පහළ මල්වතුය ජලාශයේ මේ වනකොට සියලුම ලබාගතයුතු අනුමැතින් ලබාගෙන එහි වැඩ ආරම්භ කරනවා ඊට අම්මතරව අම්පාර දිස්ත්‍රික්කය කළුගල්ලය ජලාශයේ වැඩ නිම කල්ල තිබෙනවා ඒ අපි අපප්‍රේල් දෙවෙද ජනතායිරයට අයිතියට පවරෙනවා ඊට අම්තරව අන්රාධ පු දිස්ත්‍රික්කය කුඩාවිලාචිය ලාශයේ දෙමටගල ජලාශසයේ වැඩ ආරම්භ කරනවා බමඩ <mada> පోදිస్త್രිke, ලලාශෙදක් කිදවෙන දැන පවති ර ගම් ශය තු ලා ශේ දක තු කළ ර ගම් තු කිය වැඩි ධර්තාාවෙන් තු ලාශයකුත්. එවගේම ම් දිස් ್්‍රිකේ මහාව ලාශ අරම් ක වා ො රා දි ್රික්ක ක්න් ලා ශය රම් කිරීමට කටේතු සූ දානම් කරමින් පවතිනවා ඊ අ ත ව හන්තු දිත්‍රික ෂික මාන්ත අශ්‍ය ලයේ පන ලා වශ්‍යාවේ මේ දෙකම විශාල ගැටලුවක් කෙලාතිබෙනවා. ඒක නිසා මේ වෙන කොට්ට ගංග ග නු, ඒව නිල් ලා ගෙනුත්. ඉිංනිල්වල දෙකේ හරවන්න මේෙනකොටට සැලසුම් බහෝදුරට මූලික සක්්‍යතා අදන කටයුතු සක්්‍යතතාදන ඉවර කල්ල තිබෙනවා ඒ අයටතේ මාදුගටේ අම්පානගල සේමලාංගොඩ ඒවගේ ජලාශ හැරවුම් සැලසුම් කල්ල තිබෙනවා. දිරියේ දේව ක්‍රාත්ම කිරීමට අපේක්ෂා කරනවා ඒවගේම පින්න මේ කොළොඹ දිශ්‍රික්කේ. අපි ේ කැල්ලනිිගග කැල්ලිගංග මටියාවතේ හිටියට අපිට මේක තැතරම පානයේල ජලා අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න විශාල ගැටලුවත් තියෙනවා ඒක නිසා ඒ අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න වෝය ජලාශයමනුට සක්ක්‍යතාත් දෙන අවසන් කල්ලා තිබෙනවා ඒ නිසා ඒකත් පටන්ගැනීමට සූදානම් කරල තිබෙනවා. කැඩ ජනතාවගේ අවශ්‍යතාවෙනුවෙන් ඉදියේ අලුත් අවසතාත් පරුව තනය කරනේ සඳහා වැඩ සූදන බමින්න්ති නොකෙල සහන් කරන හැට ලෝක ජලදනේ පරුවවසයන් විදිට අපිටත් වගක ීමක්තින ජ සපත පරිසංකරගන්නෙක ඒ පිළිබඳවත් සහන් කරමින් අප ඉරිදායිබවන් නිමමාමට පත්ර සදනම අප ප ෙහින් සුතුවන්තුව රි මාග පාත් ේ තුේ තේ ක්ෂ ල් ඉදිකරීම හසං වර්ධන ඉජනේු ජන ස් න හත්මේ ගේම ජලක න කරනේ පිළබඳ වාරි මාර්ගත් ්‍යයක්ක් ඉ ජනේු ඩ අ ේ සි වර්දන හත්ම.